අද ජනාරගල ව්‍යාපාරයේ විදිහට අපි ඉන්දියානු තානාපති කාර්යාලයට ආවා ලිපියක් බාර දෙන්න තානාපති කාර්යාලයට පසුගිය දිනවල ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවට ගිහිල්ලා අස්සම් කරපු ගිවිසුම් වලට විරෝධය පළ කිරීම සඳහා ඉන්දියානු තානාපති කාර්යාලයේ ගේට්වේ රැඳිලා ඉන්න පොලිස් නිලධාරීන් අපිට කියනවා තානාපති කාර්යාලයේ සූදානම් නැහැ එහෙම ලිපි බාර ගන්න කියලා. ඒ ලිපි බාර ගන්න ඕන් යෝජනා කරන ක්‍රමයේ තමයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ හරහා ලිපි බාර දෙන්න කියලා. ඉතින් මේ රටේ ජනතාවට මේකනුත් යම්කිසි සංඥාවක් නිකුත් කරනවා මේ තානාපති කාර්යාලය නැත්නම් මේ තානාපති කාර්යාලය මේ රටේ සම්පත් කොල්ලකන්න සියලුම සැලසුම් මේ ඉන්න අර රූකඩ ජනාධිපති ගෙන්නකට හේ සැලසුම් කළා. ඒ ඔක්කොම අස්සම් කළා මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුට නැත්නම් දේශපාලන සංවිධානයට සිවිල් සංවිධානයකට වෘත්ති සම්පතියට ඇවිල්ලා මේගොල්ලන්ට ලියුමක් බාර දෙන්න බැරි තරමට මේගොල්ලෝගේ ලෙවල් එක උඩට ගිහිල්ලා තියෙනවා. ඒක තමයි ඒකේ සංඥාව. ඉතින් කොහොමත් මේ ලියුම බාර දුන්නාන් පස්සේ මේ ලියුමේ තියෙන දේවල් ඒගොල්ලන්ට බොහොම බරපතලයි. අපි හිතනවා මේ ප්‍රකාශය කොහොමත් ඒගොල්ලෝ දැනගන්න ඕන. ඒ නිසා අපි කල්පනා කරා මාධ්‍යට ප්‍රකාශනයකුත් කරන්න අද අපි ආපු අරමුණ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ වෙනකොට ඉන්දියාවත් එක්ක ලංකාවේ නීත්‍යානුකූල බලයක් නැති ජනවරක්මක් නැති ජනාධිපතිවරයා හොර රහසේ ගිවිසුම් ප්‍රමාණයක් අත්සන් කරලා තියෙනවා. මේක පැහැදිලිවම අපි කියනවා ඉන්දියාවත් එක්ක රනිල් වික්‍රමසිංහ අත්සන් කරපු හොර ගිවිසුම් වලට තමයි අපි විරෝධය පළ කරන්නේ. මේ හොර ගිවිසුම් වල තියෙනවා පළවෙනි එක ඉන්දියාව ලංකාවට තෙල් ලබා දීමේ තෙල් නලයක් එලන්න වුණු සැලසුම් කරලා තියෙනවා. මේ තෙල් නලය දැනට තොරතුරු වාර්තා වෙන ආකාරයට ත්‍රිකුණාමලයට එන්නේ ත්‍රිකුණාමලයේ සිට එක නලයක් එනවා කොළඹ වරායට ඉතුරු නලය යනවා ත්‍රිකුණාමල වරායට බැලුවෙල්මට කාටත් වෙනවා ලංකාව තෙල් වෙළඳාමේදී විශාල වෙළඳපළක් නෙමෙයි ඉන්දියාවට. මොකද ඉන්දියාවේ සමහර නගරවල තෙල් වෙළඳාම් වැඩි ලංකාවට වඩා. ඒතර මොකටද මේගොල්ලෝ මේ තෙල් නලය දාන්නේ? එක පැත්තකින් ලංකාවේ තෙල්වල ඒකාධිකාරයට අත තියාගන්න තව ටිකක්. ඒ වගේම තව පැත්තකින් ලංකාවේ සිට නැව් වලට තෙල් සැපයීමේ ඒකාධිකාරී බලය ඔවුන් අත ලබා ගන්න. දැනටමත් චීනයේ අස්සම් කළ තියෙන ගිවිසුම හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගෙන හම්බන්තොට වරාය ඉඳලා කිලෝමීටර 30කට ආසන්න ප්‍රමාණයක් දෙපැත්තට කිසිම තෙල් වෙළඳාමක් පිට වෙනත් රටවල් නැත්නම් වෙනත් විශේෂයෙන් නැව් තෙල් සැපීමේ කටයුත්තක් ලංකාවේ තෙල් සංස්ථාවට කරන්න බෑ. නැත්නම් වෙනම සමාගමකට කරන්න බෑ. ඒ අයිති අරන් තිනවා චීනයේ හම්බන්තොටදී. දැන් මේගොල්ලෝ සැලසුම් කරන්නේ කොළඹ වරායේදී සහ ත්‍රිකුණාමල වරායේදී මෙන්න මේ අයිති ලබා ගන්න. ඒ නිසා මේ අපිට රොකට් සයන්ස් උන්නේ රටක් රටක ආර්ථිකය වර්ධනය කරන්න මේ වගේ සරල දෙයක් තෙල් සැපයලා අපිට ගන්න තියෙන ආදායම අපි අහිමි කරගන්නවා. ලංකාව කියන්නේ ලෝකයේ විශේෂයෙන්ම විශාලම නැව් ගමනාගමන කරන නාවක මාර්ගයක පීඩා තියෙන රටක්. ඒ රටේ තියෙන මේ භූ වාසිය ඒ වාසිය තමයි අපි අත්තරමින් තින්නේ මේ ගිවිසුම් අත්සන් කරන එක පැත්තකින් ඒකට. ඒ වගේම ඔවුන් තවත් ගිවිසුම් කීපයක් යෝජනා කරලා තිනවා ඉන්දියාව කොළඹ ඉන්දියාවයි ලංකාවයි සම්බන්ධ කිරීම සඳහා මන්නාරමින් මන්තිර මාවතක් හදන්න නැත්නම් ගොඩබිමින් යා කරන්න. ඒ වගේම ඉන්දියාවේ සිට ලංකාව දක්වා විදුලි සම්බන්ධයක් ලබා දෙන විදුලි සම්ප්‍රේෂණය සඳහා ගිවිසුමක් අත්සන් කරලා තිනවා. ඉතින් මේ විදුලි සම්ප්‍රේෂණය හරහා මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීම ලංකාවේ බලශක්ති ස්වාධිපත්‍යට පැහැදිලි අනතුරක්. අපි දන්නවා අද සමහරු කියනවා මේ වෘත්ති සමිතිවල විශාල බලයක් තියෙනවා කියලා ලංකාවේ බලශක්ති සම්බන්ධයෙන්. ඇත්ත කතාව ගත්තොත් එහෙම බලයක් නැහැ. නමුත් මේ අත්සන් කරන ගිවිසුම් හරහා ලංකාවේ බලශක්ති ස්වාධිපත්‍ය අපිට අහිමිනවා. අපි ලංකාව වෙනත් දේශපාලන කාරණාවල්දී ආර්ථික කාරණාවල්දී මේ රටවල් වල රූකඩයක් බවට පත් වෙනවා. ඒක තමයි මේක ඉරණම. ඒ නිසා මේ ගිවිසුම අත්සන් කරනවා. ඒ වගේම ලංකාව විදේශී ගනුදෙනු වලදී ඉන්දියානු රුපියල පිළිගැනීම සඳහා දැන්ටමත් මොවුන් විවිධ දේශපාලන ප්‍රකාශ කළ තියෙනවා. මේ සමගම ඔවුන් ඇප් එකකට ඉන්දියාව හරහා ක්‍රියාත්මක කරන ඇප් එකකට වෙළඳ ගනුදෙනු වලදී මේ ගිවිසුම හරහා එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ වගේම ලංකාවේ ස්වභාවික ගෑස් වායු ලබා ගැනීම සඳහා කැණීම සඳහා සහ ඒ සම්බන්ධ කර්මාන්ත ඇති කිරීම සඳහා එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ වගේම ත්‍රිකුණාමලයේ කොළඹ යා කරපු ආර්ථික බිම් තීරුවක් නම් කළා. එහි සංවර්ධන කටයුතු වල ඉන්දියාවත් එක්ක එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ වගේම ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ ත්‍රිකුණාමලයේ කේන්ද්‍ර කරගෙන කොළඹ දිස්ත්‍රික්කයේ තරම් විශාල ප්‍රදේශයක ආර්ථික කලාපය සංවර්ධනය කරන්න හදනවා. මේව මතු පිටින් ගත්තම කාටරි හිතෙන්න පුළුවන් වචන නැත්නම් මේ රට ඇතුළට සංවර්ධනය ගලා එන ක්‍රම නැත්නම් රට ඇතුළට ඉන්දියානු මුදල් ගලා එන ක්‍රම කියලා. පැහැදිලිවම අපි ඔවුන්ට කියනවා මේ එන්නේ ඉන්දියාවේ අද වෙනකොට විශාල ප්‍රාග්ධනයක් ගොඩගැහෙමින් තියෙනවා. අදානින අම්බාන්ලා ඉන්දියාවේ ආර්ථික විශාල බලයක් ලබා ගැනීම තියෙනවා. ඒ බලය හරහා ලංකාවේ ආර්ථිකේ නතු කරගැනීමේ ගිවිසුම් තමයි ඉන්නේ. මේ ගිවිසුම් අත්සන් කරන්න මේගොල්ලෝ පාර කපා ගත්තේ අර හිටපු රාජපක්ෂ කල්ලියේ රාජපක්ෂ පවුලේ ඒගොල්ලෝ මේ රට ආර්ථික අරමුදයකට අදගෙන ආවා. ඊට කලින් කට්ටියත් ඒ අරමුදේ කොටස සම්පූර්ණ කරා. මේ සියල්ල හරහා ඇතිවෙච්ච අරමුදේ පාවිච්චි කරලා ඩොලර් බිලියන 3.9ක් දැන් ඔබ දන්නවා
IMF ලබා දෙන ඩොලර් බිලියන 2.9 හැබැයි ඉන්දියාව එදා ලෝස් නැතුව ඩොලර් බිලියන 3.9 දුන්නා අපි එදා ඒකලෝ එක දෙනකොට කිව්වා මේක පිටිපස්ස ඉන්දියාව ලංකාවේ ආර්ථිකය නතු කරගෙන ඉවි සැලැස්මක් තියනවා කියලා දැන් ක්‍රියාත්මක වෙන්නේ ඒ සැලැස්ම සඳහා තමයි මේ සියල්ල ක්‍රියාත්මකින් තියෙන අපි කියනවා රනිල් වික්‍රමසිංහයි මෝඩි මේ එකතුලා හදන නටන නාඩගම මේ දීගී ඉවර වෙන්නේ අන්තිමට ඉන්දියන් හමුදාව ලංකාවට ගොඩ බැහැලා ඒකන කාටරි සැකයක් තියෙනවා සැක හිතන්න එපා අද මේ ආරක්ෂක අංශ වල ඉන්නටත් අපි කියනවා ඕගොල්ලන්ට අද මේ ආර්ථික ගිවිසුම් මේවා තියෙන ප්‍රතිවිපාක ආනිසංස තේරෙන්නේ නැති වෙයි හැබැයි යම් දවසක මේ රටේ ඉන්දියානු හමුදාව ගොඩ බැහැපු දවසට අපිට තේරෙයි මේ ගිවිසුම් වල කෙලවර මොකද්ද කියලා එක පැත්තකින් මේන උඩත් සමහර ආයතන අනතුරු අංග වල තියෙනවා ඇමරිකාව විශේෂයෙන් ඇමරිකානු සමහර ආයතන අනතුරු අංග වල තියෙනවා චීනයේ ඊළඟ හමුදා කඳවුර අද වෙනකොට ජිබූති වල තියෙනවා චීනයේ හමුදා කඳවුරක් ලෝකේ එකම හමුදා කඳවුර ජිබූති වල තියෙන චීනයේ ඊළඟ චීන හමුදා කඳවුර ඇති වෙන්නේ හම්බන්තොට කියලා දැනටමත් සමහර සංවිධාන අනතුරු අඟවලා තියෙනවා ඒ නිසා මේගොල්ලෝ ලෑස්තිනවා චීන එක්කත් ලබන සැප්තැම්බර් මාසෙට ගිවිසුම් අත්සන් කරන්න ඒ නිසා මේ සිද්දමින් තියෙන්නේ හරියට ලෑන්ඩ් සේල් කාර්යයේ වැඩක් මේ කරමින් ඉන්නේ රටේ කෑලි කෑලි කපල විකුණනවා මේ විකුණන්නේ මේ රටේ ජනතාවගේ අයිතිය මේ විකුණන්නේ මේ රටේ ජනතාවට ජීවත් වෙන්න තියෙන භූමිය මේගොල්ලෝ විකුණලා මාරුවේ ඒක වලපල්ලටයි හැබැයි මේවට කරුම ගෙවන්නේ මේවට වන්දි ගෙවන්නේ මතු මතු උපදින්න ජනතාවට ඒ නිසා මේක මේ ගාමන් ෆැක්ටරියක් ඉන්දියාවේ ලංකාවේ ඇරිලා අරින්න හදනවා වගේ නැත්නම් විවෘත කරන්න හදනවා වගේ ගිවිසුමක් නෙමෙයි මේක පැහැදිලිවම මේ ගිවිසුම් ගණනාව හරහා මේ රටේ ආර්ථික ස්වාධිපත්‍ය මේ රටේ භූමිය මේ රටේ සම්පත් මේ සියල්ල බරපතල අවදාන යොමු වෙනවා ඉන්දියාව මේ අනතුරු පාවිච්චි කළා මේ ඇති කරපු ආර්ථික කොල්ලේ පාවිච්චි කළා අපේ රටේ ආර්ථිකයේ කොල්ල කන්න සැලැස්මක් දියත් කරමින් ඉන්නවා අපි ඒකට සම්පූර්ණ විරුද්ධයි ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාල අපි පළවෙනි අනතුරු ඇඟීම කරනවා මේක සරල කොට දකන්න එපා අපි රට පුරා මේකට ඇරීම විරෝධතා ගොඩනගන්න උද්ඝෝෂණ ගොඩනගන්න මේ ක්‍රියාවලිය වළක්වන්න පරාජය කරන්න අපි අපේ කටයුතු කරනවා කියන එක අපි ඉන්දියාවට කියනවා ඉන්දියාවට කියනවා මීට කලිනුත් ඉන්දියාව ලංකාවට අත පොවන්න හදලා ඒ ඉතිහාසයක් තියෙනවා ඒ අතවීම වල ඉතිහාසයක් තියෙනවා ඒ ඉතිහාසය තුළ ඉන්දියාවත් ඉගෙන ගත්ත පාඩම් තියෙනවා ඒ නිසා අපි ඉන්දියාවට පැහැදිලිවම කියනවා මේ ක්‍රියාවලියට මැදිහත් වෙන්න එපා ඉන්දියාව රටේ අපේ රටේ ආසන්න රට වෙන්න පුළුවන් ඉන්දියාව ලෝක බලවතෙක් වෙන්න පුළුවන් හැබැයි ඉන්දියාව ලංකාවේ ලොකු අයියා නෙමෙයි ඒක හොඳට ඉන්දියාව ඉන්දියාව වගේ රටවල් තේරුම් ගන්න ඕනේ අපි ස්වාධීන ආර්ථිකයක් තියෙන රටක් අපි ස්වාධීන රාජ්‍යයක් විදිහට පවතින රටක් ඒ නිසා මේ රටේ ස්වාධීනත්වයට ආර්ථික ස්වාධීනත්වයට අත තියන්න කිසිම රටකට අයිතියක් නැහැ කියන එක අපි පැහැදිලිව ප්‍රකාශ කරමු අපි දන්නවා දැන් ගිය අවුරුද්දේ ඇතුළත මෙයව ආර්ථික අර්බුදයේ පාවිච්චි කරලා ඉන්දියාව ඩොලර් බිලියන 3.9ක ණය මුදලක් ලංකාවට ලබා දීමට කටයුතු කරා. ඒ ණය මුදල ලබා දෙද්දිත් අපි කිව්වා මේ ගොනා හැරෙන්නේ පොල් පැලේට තමයි කියන එක මේ ණය මුදල ලබා දෙද්දිත් අපි කිව්වා. දැන් ඩොලර් බිලියන 3.9ක ණයක් දීලා දැන් ඉන්දියාව මෙන්න කොන්දේසි ටික දාලා ඒකට අදාළ කප්පම ගන්න අදාළ වැඩපිළිවෙල සකස් කරමින් ඉන්නවා. ඒතර ඒක තමයි පහුගිය 21 වෙනිදා කිසිම ජනමතයක් නැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉන්දියාවේ ගිහිල්ලා ඉන්දියාවේ අගමැතිත් එක්ක ගිවිසුම් කීපයක් අත්සන් කරලා මේ වෙද්දි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අපි දන්නවා දැන් මේ ගිවිසුම් වල එක පැත්තකින් ලංකාවට ඉන්ධන නලයක් ගෙනල්ලා ලංකාවේ වගේම එතනින් එහාට ගිහිල්ලා විදුලිය සම්බන්ධව ඉන්දියාවත් එක්ක යම් සම්බන්ධීකරණයක් හදලා ලංකාවේ බලක බලශක්ති ස්වාධිකාරියට ඇඟිලි ගහලා ඉන්දියාවට ඕන විදියට නටවන්න යනවා. ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අපි දන්නවා ත්‍රිකුණාමල ප්‍රදේශයේ ඉන්දියාවට නියලම දීලා ඉන්දියාවට ඕන විදියට ආර්ථික කලාපයක් හදලා ඉන්දියාවට ඉන්දියාවේ කොලනියක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වූ මැදිහත් වීම කරගෙන යනවා. දැන් එතකොට මේක බැලූ බැල්මට කෙනෙක්ට හිතන්න පුළුවන් දැන් මේ ආර්ථික අර්බුදයේ තියෙන වෙලාවේ හොඳම විදිය තමයි ඉන්දියාවත් එක්ක එකතු වෙලා කොමාරි ඩොලර් ටිකක් හොයාගෙන මේ ආර්ථික තත්ත්වය මෙතනින් එහාට ගන්න තියෙන විදිය තමයි මේක කියලා. අපි කියනවා නෑ මේක ඒ විදිය නෙමෙයි මේ ආණ්ඩුව ඊටාම සැලසුම් සහගතව ලංකාවේ ජනතා දේපල ලංකාවේ භූමිය ඒ වගේම මේ රටේ ආයතන සම්පත් දේපල සියල්ල විකුණන සැලසුම තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මොකද පහුගිය කාලේ අපි දැක්ක දැන් ආණ්ඩුවේ සම්පූර්ණ ආර්ථික වැඩපිළිවෙල බවට පත් වෙලා තියෙන IMF කොන්දේසි වලට අනුව රාජ්‍ය ආයතන විකුණන එක දේපල විකුණන එක ජනතා ඉදින් කොල්ල කන එක ජනතා දේපල කුණු කොල්ලයට විකුණලා දාන එක ඒක තමයි රටේ ආණ්ඩුවේ ආර්ථික සැලසුම් බවට පත් වෙලා තියෙන එක පැත්තකින් IMF එකට ඕන විදියට ආණ්ඩුව රූකඩයක් වගේ නටන ගමන් දැන් ඉස්සරහට සැලසුම් කරගෙන ඉන්නවා චීන සංචාරවල ගිහිල්ලා චීනට ඕන විදියට ලංකාවේ විකුණන දේවල් ටික මොනවද කියලා සැලසුම් කරන්න. අනිත් පැත්තෙන් මොකද කරන්නේ ඉන්දියාවට ඕන විදියට මෙන්න මේ කිවිසුම් ටික අත්සන් කරලා ඉන්දියාවේ රූකඩ
වැඩයක් බවට ලංකාව පත් කරන ඒ වගේ මේ රටේ ජනතාව පත් කරන ජනතා දේපල විකුණන තැනට දැන් ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි රනිල් වික්‍රමසිංහට කිසිදු අයිතියක් නැහැ ලංකාවේ ජනතාව සම්බන්ධව ලංකාවේ දේපල සම්බන්ධව ඒ වගේම ලංකාවේ කිසිදු දෙයක් සම්බන්ධව තීරණ ගැනීමේ සුද්ධ වූ අයිතියක් නැහැ. ඒකට හේතුව තමයි පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත් වුනේම පොහොට්ටුවට අපි දන්නවා ඒ වෙනකොට තිබුණු ආණ්ඩු එළවා දෙමීම සඳහා ජනතාව කටයුතු කරද්දී ඒ අවසන් කරපු ජනවරම පාවිච්චි කරලා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ. ඒතකොට හරි පැහැදිලි ජනතාව මහපාරේ වීදිවල සටන් කරලා කිව්ව තව දුට්ටත් මේ ජනවරම අහෝසි කරනවා කියන. අන්න හැබැයි එහෙම තියෙද්දි ව්‍යවස්ථාපිත නිහිතස් පාවිච්චි කරලා රනිල් වික්‍රමසිංහ හොරපාරෙන් ඇවිල්ලා ජනාධිපතිවරයා බවට පත් වෙනවා. දැන් ඔහු මොකද කරන්නේ? ඔහුට අදාළ නැහැ මේ කිසිවක්. ඔහු බලන්නේ ඔහුගේ ඊළඟ දේශපාලන සැලසුමට අනුව තමන්ට බලය තහවුරු කර ගැනීම සඳහා විකුණන්න ඕනේවා විකුණනවා, කප්පාදු කරනේවා කප්පාදු කරනවා, මර්ධන නීති ගේනවා, කොන්දේසි වලට යටත් වෙනවා කොන්දේසි ගෙනල්ලා මේ මුළු සමාජෙම දැවැන්ත අර්බුදයකට අදලා දාලා තත්ත්වෙට පත් වෙලා තියෙනවා. අන්න ඒ නිසා තමයි අද දවසේදී ජනාරගල ව්‍යාපාරයේ විදියට ලිපියක් බාර දෙන්න ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට අපි අදාවේ. හැබැයි ඒනකොට මේ වෙනදාරලා තිබුණු ගේට්ටු ටික වහලා දැන් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් පණිවිඩයක් ලබා දෙනවා පොලිසිය මහත්මේ කරහා ලිපියක් බාර දෙනවා නම් විදේශ කටයුතු අමාත්‍යාංශයට ගිහිල්ලා ඒකෙන් අනුමැතියක් අරගෙන හරි ක්‍රමවේදයට එන්න කියලා. දැන් හරි පැහැදිලි රනිල් වික්‍රමසිංහලාගේ ඒ වගේම ඉන්දියාවේ අගමැතිගේ දීගය කොච්චරක් දුරට ගිහිල්ලාද කියලා පේනවා නම් හරි පැහැදිලි මෙහෙම තමයි කටයුතු කරන්නේ. එතකොට මේ ලියුමක් ගන්නවත් අවම වශයෙන් මේ ලියුම බාර ගන්නවත් කිසිම උනන්දුවක් නැති ඒ වෙනුවෙන් මැදිහත් වීමක් නොවනු ඉන්දියාව ත්‍රිකුණා මලයක් Tamanට ඕන විදියට ලියාගත්තට පස්සේ ඒක Tamanට ඕන විදියට කඳවුරක් බවට පාවිච්චි කරන එක සම්බන්ධව කිසිදු සැකයක් අපිට නැහැ. ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා මේ රට මේ මොහොතේ දවැන්ත බංකොලොත් භාවයකට පත් වෙලා බරපතල ආර්ථික අර්බුදයක තියෙන. ඒකට විසඳුම් මේ කවුරුත් හම්බ වෙන්නේ නැහැ. මේ විසඳුම් ලබා දීමට කවුරුත් කටයුතු කරන්නේත් නැහැ. මේ සියල්ලංගෙම එකම විසඳුම් බවට පත් වෙලා තියෙන්නේ රට කුට්ටි කරලා විකුණන එක, ඒ වගේම ජනතා ඉදින් කොල්ල කන එක, ජනතා ඉදින් කප්පාදු කරන එක. ඒක පැත්තකින් රටේ ජාතික සම්පත්තික වෙන රටවල් වලට ලියලා දෙන ගමන් අපි දන්නවා ඇඹිලි පිටියේ ගොවියන්ට වෙලා තියෙන දවස් 12ක් විතර අට්ටාල ගහගෙන Tamange ගොවිතැන්ට වතුර දෙන්න කියලා කියන්නේ. අපි දන්නවා අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අනුරාධපුරයේ ගොවියන්ට වෙලා තියෙනවා Tamange වතුර ටික වගේම අස්වැන්නට මිලක් දෙන්න කියලා කියන්නේ. ඒ වගේම වෘත්තිකයන්ට කම්කරුවන්ට වෙලා තියෙනවා බදු ප්‍රතිපත්තිය පීඩාකාරී මේක දරා ගන්න බෑ කියලා කියන්නේ. රෝහලට ගියාට පස්සේ බෙහෙත් නැතුව මැරෙන්න වෙලා තියෙනවා. බෙහෙත් නැති වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්ය රට දාලේනවා. මෙන්න මේ ප්‍රශ්නේ එකක්වත් විසඳන්නේ නැති ආණ්ඩුවක් එකම සැලසුම් බවට මේ රටේ ජනතා දේපල ඒ වගේම ජාතික සම්පත් විකුණන තැන්වල අපි මේකට ජනාරගල ව්‍යාපාරයේ විදිහට එරෙහි වෙනවා. අද දවසේදී මේක ආරම්භයක් විතරයි. ඉදිරියේදී මේ රටේ ජනතාව සංවිධානය කරගනිමින් දැවැන්ත මැදිහත් වීමක් ඉදිරියේදී කරනවා කියන එක අපි මේ වෙලාවේදී අවධාරණය කරනවා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්